චිත්‍රපටි ජැක්සන් ඇන්තනි මහතාගේ. ඇත්තටම මෙතුමා රංගන මේ චිත්‍රපටිය අවසාන චිත්‍රපටික දැනගත්තම එක බලන එක ඇත්තටම හරි දුකක්. ඉතින් නමුත් එහෙම තමයි ජීවිතය යන්න ඕන ඉස්සරහට. මෙතුමාගේ අඩුව කවුද පුරවන්නද කියන එක සිනමාවට ලොකු ගැටලුවක්, ඒක වෙනම දෙයක්. ජැක්සන් ඇන්තනි මහත්මයා සමග මට මේ චිත්‍රපටියේ වැඩ කරන්න හම්බෙච්ච එක මගේ ජීවිතේ ඒකට කියන්න වචන නැහැ. ඇත්තටම එතුමා අර කොච්චර දැවැන්ත කෙනෙක් වුණත් මේ නිර්මාණය තුළදී ඔහු පුදුම විදිහට සහයෝගයක් දැක්ක. ඔහු බොහොම සුන්දර, නිහතමානී, අහිංසක පුද්ගලයෙක්. හරි ආදරණීය චරිතයක්. ඉතින් එතුමා අපිට ගුරුහරුකනුත් දෙන ගමන් තාමත් ආදරෙන් සහයෝගයෙන් වැඩ කරා. එම චිත්‍රපටයේ රූපගත කිරීම ආරම්භ කරන්නට ප්‍රථම මෙහි අධ්‍යක්ෂතුමා සුදේෂ් වසන්ත පීරිස් මහත්මයා මාව ජැක්සන් ඇන්තනි මහත්මයාව මුණ ගැස්සුවා. අපි එතුමාගේ ගෙදරට ගියේ. ගෙදරට ගිහිල්ලා එතුමා සමඟ කතා කරා. එදා එතුමා මට එක වාක්‍යයක් කිව්වා. ඒ වාක්‍ය මම මේ ෆිල්ම් එක ඉවරනකම් ඔළුවේ තියාගෙන හිටියා. ඒ තමයි රඟපානවා කියන්නේ හැඟීම් පෙන්වන එක නෙමෙයි, රඟපානවා කියන්නේ හැඟීම් විදින එක කිව්වා. මේ චිත්‍රපටි පුරාව මගේ ඒක හැමතිස්සෙම මට ඇහෙන්න ගත්තා. ඉතින් ඒ වගේම එතුමා මොන දේ කතා කරලා සමහරවිට මංගින් පොත්‍ර ලියා ගන්නවා. කතා කරගෙන ඉන්න ගමන් ඒ තරම් වැදගත් දේවල් ගොඩක් දේවල් කතා කරා කියලා දුන්නා. අයිවේ මොකක් හරි අයියාම කියන ඔය දෛව රේඛාවේ ලියවිලා තිබිලා තියෙනවා. අයියාගේ අන්තිම චිත්‍රපටිය සුදේෂ්ගේ සීරුවෙන් චිත්‍රපටිය විය යුතුයි කියලා. ඒ හින්දම තමයි, මොකද අයියාගේම කතාවක් තියෙනවා. අයියා ප්‍රසිද්ධ මාධ්‍යක කියලා තිබුණා. එයාගේ මරණින් පස්සේ එයා ගැන මිනිස්සු කොහොම හිතනවනම් කැමතිද කියලා ඒ මාධ්‍යවේදියා අහනකොට අයියා කියනවා, මම නැමැති මේ කලාකරුවා මියදෙන දාට එයාව හැම කෙනෙක්ගෙම හිත තුළ නැවත උපදිනවායි කියලා. අන්න ඒ වෙනුවෙන් තමයි අයියා ඒ කරුණු කාරණා පහුගිය කාලේ වෙච්ච දේවල් එකතු කරේ කියලා. ඒ හින්දා මං හිතනවා හොඳ මතකයක් වෙනවා හැම කෙනෙකුටම මේ සීරුවෙන් කියන අති දැවැන්ත චිත්‍රපටිය. ජැක්සන් ඇන්තනි කියන මහා රංගදරයාගේ අපි කෙදිනකවත් නුදුටු ගණේ රංගනයක් මේ දකින්නට ලැබුණේ. අපච්චිගේ රංගකාරයේ සම්දිස්ථානයක් මේ චිත්‍රපටය. ඔහුගේ රංගකාරයේදී අවසාන වශයෙන් රංගනයෙන් දායක වන චිත්‍රපටය තමයි මේ චිත්‍රපටය. මට පුදුම ආඩම්බරයක්, සතුටක් වගේම හිතට ලොකු වේදනාවක් දැනෙනවා. මොකද මේ මට හරි ආඩම්බරයි මේ සුදේෂ් අයියා මේ කරලා තියෙන මේ වැඩේ. මගේ අප්පච්චි ඔහු ඒක ඉතාම අපූර්වට ඉදිරිපත් කරනවා. එයාගේ රංගනය ගැන මම පුංචි කාලේ ඉඳලා ඔහුව දකිනවා. ඔහුගේ වේදිකා රංගනය, ටෙලි නාට්‍ය රංගනය, චිත්‍රපට රංගනය, ගෙදර සාමාන්‍ය අප්පච්චි කෙනෙක් විදිහට ඔහුගේ බිහේවිය එක ඔක්කොම දකිනවා. පුදුම දෙයක් කියලා කියන්නේ ඔහු රඟපාන හැම චරිතයක්ම එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස්. ඔහු ඒ චරිතාංග නළු කාර්ය කියන එකේ පරමාදර්ශය ඔහු කියලා හිතෙන්න ගත්තා. මේ චිත්‍රපටිය බලනකොට දැන් ඔහු රඟපාපු චරිත කීයක් තිබෙනවද? හැබැයි ඒ කිසිම චරිතයක් දිහා බලද්දි වෙනත් චරිතයක් හෝ ඔහුගේ සාමාන්‍ය ජීවිතයේ මතක් නොවන තරමටම ඔහු ඒ චරිතයට සමාරූපය වෙනවා. සහ ඔහුට මේ රංගකාරයේ හුඟක් රඟපාන්න ලැබිලා තියෙන විලන් රෝල්ස්, ඔහුගේ චිත්‍රපට ඉතිහාසය කල්පනා කරලා බලද්දි හුඟක් විලන් රෝල්ස්. හැබැයි ඒ විලන්ව අමතක නොවන විදිහට අපේ හද තුළ රඳවන්නට ඔහු සමත් වෙනවා. අවසානයේ හරි සානුකම්පික විදිහට ඒ විලන් දිහා බලනට මිනිසුන්ව පොළඹවන්නට ඔහු සමත් වෙනවා. ඔහුගේ රංගකාරයේ විශිෂ්ටයි. සුදේෂයට මම සුබපතනවා මේ චිත්‍රපටයට. මේ චිත්‍රපටය අනිවාර්යයෙන්ම බැලිය යුතුයි. මේක අපේ රටේ අනාගතය. ඔය Netflix වගේ මේ කොදෙව්වෙන් එළියට යන ප්ලැට්ෆෝම්ස් වලට අපිට දැන් නිර්මාණ කරන්න පුළුවන් කියන ගැම්ම
අද සුදේශයි ඔප්පු කරා මේ චිත්‍රපටිය අනිවාර්යයෙන්ම මේ Netflix එකට පෙන්වනවා නම් ඔවුන් විසින් ගන්න ක්‍රයිටීරියාවේ තියෙන නිර්මාණයක්. මේ නිර්මාණය බලනකොට පුතෙක් විදිහට නෙමෙයි මේ ශාස්ත්‍රයට ආදරය කරන ශාස්ත්‍රය නියෝජනය කරන කෙනෙක් වගේම මේ ශාස්ත්‍රයේ ප්‍රේක්ෂකයෙක් විදිහට මට හිතිච්ච එකම සිතුවිල්ල අනේ මෙවැනි රංගනයක් දැන් මෙතනින් එහාට කවුද කොහොමද වෙන්නේ කියන්නේ මගේ අප්පච්චිව මේ චිත්‍රපටි ශාස්ත්‍රයට මොනතරම් මිස් වෙයිද කියන වේදනාව මගේ හිතේ හැටගත්තා. හැබැයි අපි ආඩම්බරෙන් අපේ ලංකාවේ සිනමාව ඉහළටම නංවන්න මේ චිත්‍රපටිය වැදගත් වේවි, හේතුභූත වේවි. මං සුබපතන මුළු චිත්‍රපටි කණ්ඩායමටම ආරාධනා කරනවා සියලුම දෙනාට මේ චිත්‍රපටිය බලන්න, හොඳ සිනමා නිර්මාණයක් බැලුවා කියන හැඟීම ලබන්න.